සුභ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත දෙරට අතර නිදහස් වෙළඳ කිවිසුමේදී අඩුපාඩු සිදු වූ බව ජනපති සිංගප්පූරුවේදී කියයි සේනා ගැන සතිපතා දැනුවත් කරන්නයි අගමැතිගෙන් කෘෂි ඇමතිට උපදෙස් වතුකම් කරු වැටුප් ගැටලුව අවසන් අත්‍යවශ්‍ය භාණ්ඩ සාන මිලට දෙන්න සතස ශාඛා වැඩි කෙරේ විනිසියුලාවේ දේශපාලන අර්බුදය තවත් උග්‍ර අතට ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා සිංගප්පූරුවේදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මෙ අදහස් පළ කළා එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව අද පෙරවරුවේ සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වුණා. ඊට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගනු ලැබුවේ සිංගප්පූරු නියෝජ්‍ය අගමැති ටියෝ චී හින්, ටුවාලු රාජ්‍ය අගමැති එනෙලේ සොසේන් සොෆෝආගා යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින්. මෙවර මෙම සමුළුවේ තේමාව ඌයේ පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා වන නිර්මාණාත්මක විසඳුම් යන්නයි. ආසියා ශාන්තිකර කලාපේ රටවල් 40ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ඊට එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන දේශනය සිදු කරමින් පැවසුවේ පෘථුවියේ සමස්ත ජීවයම තිරසර ලෙස පවත්වාගෙන යාමේ වගකීම මිනිසා සතු බව බෞද්ධයෙකු ලෙස තමා දැඩිසේ විශ්වාස කරන බවයි. පරිසරය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළා. In this era in which the global communities මේ කාලවකවානුවේ ලෝකයේ සියලු දෙනා තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා තමයි යොමු වෙලා තියෙන්නේ. පාරිසරික අභියෝගයන්ට මුහුණ දෙමින් මේ ගමන යාමට තමයි ලෝකයේ සියලු දෙනා කටයුතු කරලා තියෙන්නේ. මම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හැටියට පාරිසරික හා සමාජීය තිරසර භාවයේ සම්බන්ධයෙන් කතා කරන්නට ලැබීම වරප්‍රසාදයක් හැටියට සලකනවා. ලෝකයේම ආර්ථික සමාජීය සහ පාරිසරික තිරසර භාවය පිළිබඳ සලකා බලනකොට විශේෂයෙන්ම ආසියානු කලාපයේ කාලගුණික විපර්යාස පිළිබඳ දැඩි බලපෑමකට ලක්වලා ඉන්නේ ප්‍රෞඩ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයන් හැටියට මේ සම්බන්ධයෙන් ඇති අත්දැකීම් මුළු ලෝකයක් සමග බෙදා හදා ගැනීම ඉතා විශිෂ්ට දෙයක් ලෙස මම සලකනවා ස්වභාව ධර්මයත් එක්ක කටයුතු කරන නිසා අපේ මුතුන් මිත්තන් ආහාර සුරක්ෂිතතාවයේ ආශිර්වාදයක් ලෙස සැලකුවා අපි නූතන ලෝකේ නවීන ආහාර සුරක්ෂිතතාව දෙස හැරී බැලුවොත් තිරසර ආහාර පරිභෝජන රටා ධෛර්යමත් කරනවා අද ලෝකය ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නව මානයන් සොයා යන කාලයක් ඉවතලන ආහාර ද්‍රව්‍ය කලමනාකරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පාරිසරික සමුළුවේදී යෝජනාවලියක් ඉදිරිපත් කරන්න නියමිතයි මේ අතර සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලීසියන් ලොංග් මහතා අතර අද දහවල් හමුවක් සිදු වුණා. එහිදී දෙරටේ නායකින්ගේ විශේෂ සාකච්ඡාවට ලක් වී ඇත්තේ දෙරට අතර පවතින වෙළඳ සංචාරක සහ කර්මාන්ත ශාස්ත්‍රයේ සම්බන්ධතා තවදුරටත් ඉහළ නන්වා ගැනීම පිළිබඳවයි. සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව සිදු වූ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා පැවසුවේ එය සකස් කිරීමේදී ශ්‍රී ලංකා පාර්ශවයෙන් අඩුපාඩු කිහිපයක් සිදු ඇති බවයි. එම ගිවිසුමට අවශ්‍ය සංශෝධන කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කළා.
මෙතර එස්ටෝනියාවේ පරිසර අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ පරිසර කමිටුවේ සිවවන සසිවාරයේ සභාපතිවරයා වන ස්ලිම් කීස්ල මහතාද ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා කළා. ලබන මාර්තු මාසයේදී නයිරෝබිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සැසියේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වෙන ලෙස ජනාධිපතිතුමාට ඇරයුම් කර තිබෙනවා. මද්‍රව්‍ය නිවාරණයේ වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල අගය කිරීමට ලක් කළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා සිංගප්පූරුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවද මෙම සාකච්ඡාවේදී සඳහන් කරනු ලැබුවා. ඉතා සාර්ථක දෙදින නිල සංචාරය නිම කරමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අද පස්වරුවේදී සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතයි. सेना दलंबुआ मर्दने किरीम सह हानिवु वगावांट वंदी लबादीम संबंधेन सतिपता अगमेतिवरया देनुवत करनलेसट कृषिकर्म अमात्यवरयाट उपदेस लबादी थिबेनवा ගන්නරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සම්නිවේදන මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකට අමාත්‍ය පී හැරිසන් මහතා එක් වුණා. වගාහණි වූ ගොවීන් සඳහා වන්දි ලබා දීම කඩිනම් කරන ලෙසට අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට දැනුම් දුන්නා. සේනා දලඹුවා මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පීවර ගැනීමට කඩිනමින් මුදල් වෙන් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ගොවීන්ට වන්දි ලබා දීමේ ප්‍රගතිය පිළිබඳව සතිපතා ලිඛිතව දැනුවත් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. දරු අග්‍රාමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවෙන් ඉන්නවා. සතිපතා එතුමාට අපිට වාර්තා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ බලකායට සියලුම රාජ්‍ය ආයතනවල වගේම පෞද්ගලිකාංශේ මේ සඳහා අත්බෙහෙත් හොයාගත්තු අය මේ සියලු දෙනාම සම්බන්ධ වෙලා කරන කතිකාවකදී මම හිතන්නේ කාර්යභාරය අපිට ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. පූර්ණ හානි වෙච්ච සියලු දෙනාට වන්දි ගෙවන්න අපි ලෑස්තියි. දැනටමත් ඒක කැබිනට් මණ්ඩලයේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. මේ අතර ඇහැලියගොඩ නාකන්දල ටිප්පටුවාව ප්‍රදේශයේ වගාවකින්ද සේනා දලඹුවා හමු වී තිබෙනවා. මුගුණුවැන්න, කංකුන්, ගොටුකොළ ආදී භෝග රසකට දලඹුවාගෙන් හානි සිදු වී තිබෙනවා. ඇහැලියගොඩ යකුදාගොඩ ප්‍රදේශයේ බඩිරිංගු වගාවකින්ද සේනා දලඹුවා පිළිබඳ වාර්තා වුණා. මේ වගාව විනාශ කරන්න තමයි ඉදිරියේ කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් ගොවි මහතුරුන්ගේ ජීවිකාව රැක ගැනීම සඳහා රජයෙන් යම් දායකත්වයක් ලැබිය යුතුයි කියන අදහස මගෙත් තියෙනවා. අපි දෙකට තුනක ඉඳන් මේක කනවා ඊට පස්සේ අපි දැන්නා බොක්කුද කන්නේ කියලා කඩවල වලට ගිහලා එක එක බෙහෙත් ඇතිල්ලුවන් කැව්වා එකකටවත් හරියේ නැ මේක විනාශ කරොත් මට ජීවත් වෙන කර්මයක් නැ ඉතින් මට මොනවා හරි කර්මයක් උතරින් හරි හදාගන්න මට ඉතින් මෙහෙතම හොයලා දෙන්න වතු කම්කරු වැටුප් කැටළු විසඳීමට හැකි වූ බව කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවිර මහතා පවසනවා වතුහාම්පුතුන්ගේ සංගමේ හා වෘත්තීය සමිති සමග එක්ව පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. අද වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන්ගේ සංගමයත් සමග අපි සාකච්ඡාවක් පැවැත්වුවා වතුකරේ ජනතාවගේ වැටු ප්‍රශ්නය පිළිබඳව. ලැබිලි කර්මාන්ත ඇමතුමත් මේ සාකච්ඡාවට සහභාගී වුණා. එකඟතාවයකට අද අපිට පැමිණෙන්නට පුළුවන් වුණා. මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩි කරගන්න අද අපිට අවස්ථාව ලැබුණා. ඊට අමතරව තව රුපියල් 50ක දීමනාවක් එයට ලැබෙනවා. දොඩ රුපියල් 750ක දෛනික වැටුපක් වතුකම්කරු ජනතාවට ලැබෙනවා. මේ ලැබෙන දෛනික වැටුපට තමයි එයට අර්ථසාධක ලැබෙන්නේ. ඒ සීලු දෙක තුනම 855ක් කර වෙනකම් මේ අයගේ දෛනික වැටුප වැඩි වෙනවා. වැඩිපුර කඩන දළු කිලෝවක් සඳහා රුපියල් 25යි කලින් ගෙවීමේක රුපියල් 40 දක්වා වැඩි කර ගන්නටත් අපිට අවස්ථාව ලැබුණා. හිඟවැටු ඉල්ලා සිටියා වෘත්තීය සමිතිය මේ සාකච්ඡාවේදී වැවිලි කර්මාන්ත ඇමතුමා එකඟ වුණා. එතුමා යටතේ තියෙන තේ මණ්ඩලයේ රුපියල් මිලියන 100ක් මේ සඳහා ලබා දෙන්නට හිඟවැටු සඳහා රුපියල් මිලියන 50ක ණය මුදලකුත් ලබා දෙන්නට එතකොට මිලියන 150ක් ලබා දෙන්නටත් මේ සාකච්ඡාවේදී අද එකඟ වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තෝරා ගැනීම සියලු සමාජිකයන්ගේ එකඟතාවෙන් උපරිම විනිවිද භාවයකින් සිදු කරන බව යලිත් අවධාරණය කෙරුණා. ව්‍යවස්ථා දායක සභාව රැස් වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණේ.
මේ තනතුරු දැරීමේදී ජේෂ්ඨත්වයට පැමිණ තිබෙන්නේ දේශපාලන හිතවත්කම මතද එක්සත් ජාතික පක්ෂය කියලා එතන නැහැ කිසිම පක්ෂයකටවත් බහුතරයක් නැහැ අගමැතිතුමාටත් විපක්ෂ නායකතුමාටත් පස් දෙනෙක් නම් කරන්නට අවස්ථාව තියෙනවා ඒකට අපිට සිදු වෙන හැම පක්ෂයකම කතා කරන්න අනික මේ ජේෂ්ඨත්වය ගැන කොච්චර හිතනවා නම් මාක් ෆර්නැන්ඩෝ මැතිතුමා මේ රටේ අග්‍රවිශ්වකාරය වෙන්න තිබුණා එයා පත් කරේ නැහැ සරත්විල්ලාගේ නැල්ල පත් කරා මොකද්ද ශ්‍රීගානි බණ්ඩාරනායකට සිදු වුණේ මෙතන මේ තරහ තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දිසැම්බර් මාසේ දුන්නේ තීරණ ගැන කවුද ප්‍රජාතන්ත්‍ර උල්ලංඝනය කරේ දැන් පටන් ගන්න අඩුකාරුන්ට බයින්න ඒ අයගේ ආගම ගැන කතා කරන්න ඕ ඕකට ඉඩ දෙන්න බෑ අඩුගානේ ව්‍යවස්ථාදායක සභාව නිසා මේ ටික ආරක්ෂා වෙලා තියෙනවා අද කතා කරනවා මේ ව්‍යවස්ථාදායක සභාව හොඳ නෑ කියලා ඇයි මේ රටේ ස්වාධීන අධිකරණයක් තියෙනවා ස්වාධීන කොමිෂන් සභාව තියෙනවා කවුද විරුද්ධ අපිට විරුද්ධවත් තීන්දුව දීලා තියෙනවා එදා කිව්ව හොඳයි කියලා දඬු වලින් නිදහස් කරාම හොඳයි ස්වාධීනයි දැන් කතා කරන්නේ එක් විදියට අපි දැක්කන කාලයක් 18 වෙනි සංශෝධනයට මොකද සිදුුනේ කියලා පසුගිය රැසීමේදී අධිකාරු ජනාධිපතිව නම් 3ක්ද 4ක්ද අනුමත කළා ඉතින් සමහර අවස්ථාවලදී අපි හොල බලනකොට දැන් අපි ජේෂ්ඨත්වයේ පමණක් නෙමෙයි අපි මේක ගන්නෙ අග්‍රවිනිශ්චකාරතුමාගේ නිර්දේශය ඉතාමත්ම අවශ්‍යයි විශේෂයෙන්ම මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමය බොහොම අගය කර සැලකුවා ඒ විදියට ස්වාධීනව ගත්තා කියලා සමහර අවස්ථා තිබුණා අධිකාරු ජනාධිපතිව නම් අපි පිළිගත්තේ නැති අවස්ථාව හේතුව පහදා දෙනවා අධිකාරු ජනාධිපති निर्देश අධිකරණය මේ කියන විදිහට ස්වාධීන නැත්තම් ඇයි එතුමාගේ නායක මහා ආචාර්ය ජීඑල්පී රිස්මෛතුමා දැන් කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් පළාත් සභා සඳ ලබා ගන්නවා කියලා. මේක තේරෙන්නේ නැහැනේ. ඔබතුමා ගිහින් අහන්න ඔබතුමා නායකයන් ඇයි ඔක කරන්නේ කියලා. මෙතන කෑ ගහන්න නැතුව. නොදැන නිකම් පත් දෙන්න ගන්න හැම එකක් කරන්න ගන්න බෑ. ඔය කාලේ ඉවරයි. අපි දැක්කනේ ඔබතුමා මිරිස් කුඩු ගහන්න ආව හැටි. මේවස්ථාදායක සභාවට යම් කිසි බලයක් දීලා තියෙනවා. ඒ බලය දුන්නේ අධිකරණයේ පබණක් නෙවෙයි උසස් නිලතල සම්බන්ධයෙන් ස්වාධීනත්වයක් ඇති කරන්න. ඒ ලබා දුන්නේ 19 වෙනි විවස්සා සංශෝධනය යටතේ. 19 වෙනි විවස්සා සංශෝධනයට විපක්ෂය යාණ්ඩුවේ දෙගොල්ලම ඡන්ද දුන්නා. ඔව් හරි. මෙතර රාජ්‍ය සේවකයන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර යලි ලබා දීමට මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ඇගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පසුගිය කාලයේ රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මිලට වාහනයක් ගෙන්වා ගැනීම පහසුකම් ලබා දී තිබුණා. නමුත් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ හදිසියේ එම අවසරය අත්හිටු වීම නිසා එම වාහන ගෙන්වීමේ ක්‍රියාවලිය විවිධ අවස්ථාවල සිටින නිලධාරීන් විශාල සංඛ්‍යාවක් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ තත්ත්වය තුළ පීඩාවට ලක් සිටින හා අගතියටපත් මෙම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න තීරණය කවරේද කියලා දැනගන්න කැමතියි. මේ රජයේ නිලධාරීන්ට මේ වාහන බලපත්‍රය අත්හිටු වීමෙන් ඔවුන්ට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන බව පිළිගන්නවා. අපි මුදල් අත්‍යවශ්‍ය බාණ්ඩ සහනදායී මිලකට ලබා දීම සඳහා මේ වසරේදී සතුෂ සාකා 500 දක්වා වැඩි කරන බව අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා පවසනවා. වවුනියව දිස්ත්‍රික්කයේ සංචාරක නිරත වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සියලුම පළාත් සභාවට එකතු වෙලා සම්පකාර අංශය දියුණු කරවීම සඳහා අපි ලොකු වැඩපිළිවෙලක් යොදවලා තිනවා. අපි ඒක තිතු කරනවා. ඒ වගේම සතුසමම් බාර ගන්නකොට 275ක් විතර තමයි සාකච්ඡා තිබුණේ. අපි හාර්ෂයකට වැඩි ආරම්භ කරා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු ඉවර වෙනකොට 500 දක්වා වැඩි කරන්න. දෙකෙන් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිල කුළු ලංකාවම ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගෙන යන්නේ. විපක්ෂ නායක දුරේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විවිධ අදහස් ප්‍රකාශ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා බතු කළ ප්‍රශ්නයකදී මැති ඇමතිවරුන් මෙන්ම කථානායකවරයාද මෙසේ අදහස් දැක්වුවා. රාජ්‍ය නායකයා සමාජිකත්වයේ දරන පක්ෂයේ කෙනෙකුට විපක්ෂ නායක ධූරය දරන්න බෑ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ ගත්ත මහින්ද රාජපක්ෂ මහතාට කිසිසේත්ම මේ තනතුර දරන්න බෑ.
මේ කටයුත්ත සම්බන්ධයෙන් අවසාන තීරණය ඔබතුමාට යතේ තියෙනවා. ඔබතුමා දැන් තීරණයක් දීලා තියෙනවා. ඒක අභියෝගයට ලක් කරන්න පාර්ලිමේන්තුව තුලවත් පිටතදී බෑ. අපහැදිලි තත්ත්වයන් තියෙනවා. අධිකරණ ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකතුමා ආණ්ඩුවේ නායකය. ඒ වගේම මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහභාගිකයෙක්. එතකොට එකම පක්ෂයකට ආණ්ඩුවේ නායකත්වයක් විපක්ෂයේ නායකත්වයක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරියේදී විසඳා ගන්න සිද්ධ වෙන්නේ. අපි අලුත් ව්‍යවස්ථාවක් හදනකොට හරි මේ තත්ත්වය ඇති නොවෙන්න අපි වග බලා ගන්න ඕන. මොකද පාර්ලිමේන්තුව විහිළුවක් වෙනවා. 19 වෙනි සංශෝධනයෙන් පසුවක් ඊට පෙරත් ගරු කථානායකතුමනි මේ සභාව මෙවැනි පූර්වාදර්ශ තුනක් දීලා තියෙනවා. මට කනගාටුව ගරු සම්බන්ධන් මැතිතුමත් ගරු කිරියල්ල මැතිතුමත් මේ අවස්ථාව තුනේදීම මේ ගරු සභාව නියෝජනය කරලා තියෙනවා. ඒ මොහොතේ නැති ප්‍රශ්නයක්. මම දන්නේ නැහැ බරපතල දේශපාලන කාරණාවක් විදිහට මේ මොහොතේ මතුවෙන්නේ කියලා කියන කාරණේ මට තේරෙන්නේ නැහැ ගරු කතානායක. හොඳයි. So let me respond to the honorable සම්බන්ධන්. I would like to inform the house ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා. එතුමාට අමාත්‍ය දුර කිහිපයක් දරන්න පුළුවන්. විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සිටින පක්ෂයටයි විපක්ෂ නායක දුරය හිමිවන්නේ. ඒ අනුව රාජ්‍ය නායකයා සමාජිකත්වයේ දරන පක්ෂයට විපක්ෂ නායක දුරය හිමිවීම ගැටලුවක් නැහැ. මේ ක්‍රමයේ ගැටලු තිබෙනවා නම් නව ව්‍යවස්ථාවෙන් ඒව හදා ගන්න ඕනේ. මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ 5 වන දිනය අදයි. ජනමාධ්‍ය භාවිත කරමින් පාසල් හා ඉන් පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ප්‍රචලිත කිරීම සඳහා අද දිනය වෙන් කර තිබෙනවා. මද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම මෙන්ම මාධ්‍ය හරහා මද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ගෙන යාම පිළිබඳ බොහෝ පාසල්වලදී අද සාකච්ඡා කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව මද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායයි මෙය සංවිධාන කරන්නේ. මතින් නිදහස් රටක් ජාතික මද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ අවසන් දින වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කොළඹ ඩී.ඒ. සේනානායක විද්‍යාලයේදී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් හා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති තිලක ජයසුන්දරයන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආගමක ධර්මයකම අපිට කියනවා මත් පැනෙන් මත් ද්‍රව්‍යයෙන් වැළකෙන්න කියලා කියනවා. හැම එකෙම කියනවා මේ වලින් වැළකෙන්න කියලා. මට ඔබට කියන්න පුළුවන් කවදාවත් සිගරට් එකක් නොබීපු කෙනෙක් හැටියට මත් පැන් නොගත්ත කෙනෙකු හැටියට කිසිම ආවාසියක් නැහැ. ඒ නිසා සමාජයෙන් පීඩණය ආවත් වෙනත් ගමනක් යන්න ඔබට ආත්ම ශක්තිය තියෙනවා ඔබ ඒ ගමන යන්න. අධිකරණ ජනාධිපතිතුමා අද දවස තුන සියලුම රාජ්‍ය ආයතන එකපාර්ත කරගනිමින් පාසල් එකතු කරගෙන මේ යන වැඩසටහන තුළ මම විශ්වාස කරනවා එතුමාගේ අපේක්ෂාව වගේම අපේ රටේ අපේක්ෂාව තව අවුරුද්දකින් දෙකකින් මේ රටේ මජ්ජාවේ වතුර පිළිබඳව තව දුරටත් අපි කතා කළ යුතු නැහැ කියන දැන ඉඳගෙන වෙන්න ඕනේ එතුමා මේ සංකල්පය හඳුන්වා දීලා තියෙන්නේ ඒ කියන්නේ පාසලේ අද ඔබට මේ පණිවිඩය දුන්නහම ඔබ අනාගත පුරවැසියන් වශයෙන් මේ දේ ක්‍රියාත්මක කරනවා නම් අනාගතයේදී ඔබ රටට ආදර්ශ අම්පාර කාවන්තිස්ස විද්‍යාලයේදීද මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. මද්ද්‍රව්‍ය පිටු දකිමින් විවිධ ක්‍රියාකාරකම්ද එහි සංවිධාන කර තිබුණා. මද්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙන්ම පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. මද්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියේ වැඩසටහන ලබන සඳුදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් උදය ආර්.සෙනවිරත්න මද්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලව ආරච්චි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරුන්ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනේදී අදහස් දැක්වුවා. අද මේක ලෝකේ පුරාම ව්‍යාප්ත වුණ විශාල සංවිධානගත අන්තර්ජාතික ව්‍යාපාරයක්. ඉතින් ඒ නිසා මේක රටකට හොඳ කලාව අපිට තනීම මේක මැඩලීමත් පහසු නැහැ. ඉතින් මේකේ සම්බන්ධතා ජාලයන් තියෙනවා. දැන් අද අපේ රටෙත් සමහර මේ ජාවාරම්කරුවෝ මේවා මෙහෙවන්නේ මේ රටේ ඉඳන් නෙවෙයිනේ. විදේශ රටවල් වල ඉඳන්. ඉතින් ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් එකමුතුවක් අවශ්‍යයි. ජාත්‍යන්තර වශයෙන් මේකේ මේවා වැටබැඳීම සඳහා නීතිමය සහ වෙනත් ක්‍රියාමාර්ග අවශ්‍යයි. දුම්මැටි භාවිතය මේ වෙනකොට 114ක් වෙනකන් අඩු වෙලා තියෙනවා. ඒක ටැක්ස් එකකින්දම නෙමෙයි. මේ කරගෙන යන වැඩපිළිවෙළ සියල්ලක් නිසා. මේ ඉතාමත්ම සාධනීය ලක්ෂණ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රියක් යවන්න ලෑස්ති කරලා තියෙනවා උතුරට උත්තර දේවී දුම්රිය. එය මතින් නිදහස් රටක් දුම්රිය ලෙස නම් කරන්න එකඟ වෙලා තියෙනවා. ගරු ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් උදේ 6ට ඒ දුම්රිය පිටත් වෙනවා. හැම එක නවත්තන ස්ථානවලම දහම් පාසල් දරුවෝ ඇවිල්ලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
අතිගරු ජනාධිපතිතුමාගේම උපදෙස් අනුව බන්ධනාගාර කිහිපයකටම පොලිස් විශේෂ කාර්යබලකාය ආරක්ෂාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම රැඳවියන් ඇතුළට රැගෙන යෑමේදීත් රැගෙන යාමේදීත් පොලිස් විශේෂ කාර්යබලකායේ පරීක්ෂාවට ලක් කරනවා. මොකද ඒකට හේතුව බන්ධනාගාර තුල සිටීමින් මේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවන අවස්ථා කිහිපයක්ම විශේෂයෙන්ම දුරකථන හරහා ඊසි කෑෂ් ක්‍රම හරහා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවන ක්‍රම අවස්ථා ගණනාවක් අපිට අනාවරණය වුණා. අපි පුළුවන් තරම් ඒ අවස්ථා පුළුවන් තරම් ඒවා අපි වළක්වන්න අපි පොලිසිය වශයෙන් උපරිම අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම බන්ධනාගාරයත් ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් කරලා තියෙනවා. ලංකාවෙන් පැනලා ගිහිල්ලා ඉන්න සැකකරුවන් සියලු දෙනාම ඒ අත්අඩංගුවට අරගෙන ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඒ උදර්පිත හෝ පලායිත තැනැත්තන් පිළිබඳ නීතිය ප්‍රකාරව ඒ පියවර මේ වෙද්දි යම් යම් ප්‍රමාණයකට අනුගමනය කරමින් පවතී. දිවයිනෙන් බැහැරව ගිහිල්ලා හැංගිලා ඉන්න ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 24 දෙනෙක් අපි අඳුනගෙන තියෙනවා. මේ 24 දෙනාගේ මේ මත්ද්‍රව්‍ය නිසා උපයා ගන්නා ලද දේපල රාජසන්තක කිරීම සඳහා විමර්ශන ක්‍රියාවලියක් මේ වෙද්දි සිදු වෙනවා. කලංගම ඇවරිහේන සහ මාලබේ නැගිනහිර ප්‍රදේශවල ගම් වතුර පාලනය සඳහා වැසිජල පොම්පාකාරයක් ඉදිකරනවා. ඒ රුපියල් මිලියන 2870ක ආයෝජනයෙන් අදාරම්භ වූ මෙම ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු කෙරෙන්නේ තාරකා විජේවංශ. අධික වැස සමග කොළඹ අගනුවර ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් නැටවීමේ අවදානමෙන් මුදවා ගැනීම සඳහා සිදුකනු ලබන සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම අඹතලේ වැස ජල පොම්පාගාර ව්‍යාපෘතිය හඳුන්වන්නට පුළුවන්. මෙම අඹතලේ වැස ජල පොම්පාගාර ව්‍යාපෘතිය ප්‍රධාන වන්නේ තලංගම ඇවිරියහෙන සහ මාලබේ නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව ගං වතුරෙන් නැටවීමේ අවදානමෙන් මුදවා ගැනීම සඳහා සිදුකනු ලබන සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙසයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටිලේ චම්පිකර අනවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මෙහි ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරුණා. අධික වැසි සමග කොළඹ අගනගරයේ ආශ්‍රිත ප්‍රදේශයේ ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නංවා තිබෙනවා. ජල පොම්පාගාර මගින් ජලය මුදා හැරීමේ ව්‍යාපෘති තුනක් මේ යටතේ ක්‍රියාත්මකයි. ඒ සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙසයි අඹතලේ වැසි ජල පොම්පාගාරය ඉදිකරන්නේ. මාදිවල නැගෙනහිර ජල හැරුම් ඇලමාර්ගය තලංගම ප්‍රදේශයෙන් ආරම්භ වී මාලබේ හා කඩුවෙල හරහා පැමිණ අඹතලේදී කැලණිගඟට විවෘත වනවා. වැසි සමයේදී මෙම ඇල පිටාර ගැලීමෙන් ගම් වතුර හටගන්නවා. කැලණිගඟේ ජල මට්ටම පහළ යන අවස්ථාවේදී දැනට අඹතලේ සාදා ඇති ජලපාලන දොරටු වලින් ජලය කලා ගියද ජලය වැඩි වන අවස්ථාවලදී එසේ වන්නේ නැහැ. ඒ හේතුවෙනුයි ප්‍රදේශයේ එක් රැස් වන ජලය පොම්ප කිරීම සඳහා නව පොම්පාගාරයක් ඉදිකරන්නේ. අමාත්‍ය පාටලී චම්පිකර අනවක මහතාගේ මූලිකත්වයෙන් මේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. මේ කඩුවෙල කොළොන්නාව මේ ප්‍රදේශයේ ජල ප්‍රශ්නෙකට පීඩාවට ලක්වෙච්ච ප්‍රදේශය. ඒකෙන් ගලවා ගැනීම සඳහා කෙරෙන විශාල ව්‍යාපෘතියකට මේ ව්‍යාපෘතිය හඳුනා ගන්න පුළුවන්. මීට පෙර අපි නාගලම් වේදියේ මෙවැනිම ව්‍යාපෘතියක් ආරම්භ කළා කොළඹ නගරය ගලවා ගැනීම ගැන. ඒ වගේම මේ ස්ථානය සහ මේ ආවට ප්‍රදේශය අපගේ තාක්ෂණ නගරයේ කොටසක්. ඒ නිසා මේ ස්ථානයට නුදුරි ජපන් ආධාරයෙන් නිර්මාණය වෙන සහල්ලු දුම්රිය පද්ධතියේ ආරම්භය සිදු වෙනවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ලෝක බැංකුවට අපගේ රට දැවෙන මේ ප්‍රශ්නයට ලැබිච්ච මේ සහයෝගය ගැන. මේ කටයුතු නිසි කාලට අවසන් කළා. මේ දවන්ත ව්‍යාපෘතිය මගින් මේ ප්‍රදේශයේ අලුත් යුගයක් නවෝදය යුගයක් උදා කරන්න කැප කැප වෙයි කියලා විශ්වාස කරමින්. සාමාන්‍යයෙන් ගම් වතුර ආවහම මේ මාසේ බිලියන 2.5කට ආසන්න ප්‍රමාණයක් වන්දි ගෙවන්න සිද්ධ වෙලා. දැන් 2016 අවුරුද්දේ ආපු ගම් වතුරට මේ වෙනකොට වන්දි ගෙවලා තියෙනවා බිලියන 2.6ක ප්‍රමාණයක්. තව මිලියන 400ක් විතර ගෙවන්නත් තියෙනවා. මේ ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.5ක්. ඒ නිසා එක අවුරුද්දක ගම් වතුර වන්දිය ගෙවනවාටත් වඩා අඩු මුදලක් තමයි මේ ව්‍යාපෘතියෙන් ගම් වතුර පාලනය කිරීම සඳහා වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉදිවෙන්නේ වර්ග කිලෝමීටර් 26ක ප්‍රමාණයක් ජල ගැල්මෙන් යටවීම සුරක්ෂිත කරන්නයි. මේ සඳහා ශ්‍රී ලංකා රජය ආයෝජනය කරනවා ඉඩම් අත්පත් කර ගැනීම ඇතුළුව මිලියන 2.8ක මුදලක්. මෙම ව්‍යාපෘතිය අපි ලබන වසරේ මැයි මාසයේ වෙනවට නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය විසින් සිදුකනු ලබන සුශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම අඹතලේ වැසි ජල පොම්පාගාර ව්‍යාපෘතිය හඳුන්වන්නට පුළුවන්. මෙතුලින් අපේක්ෂා කරන්නේ ගම් වතුරෙන් පීඩාවට පත්වන මේ ප්‍රදේශයේ ජනතාවට කඩිනමින් විසඳුම් ලබා දීමයි. කෙනෙත් උමංග වන්න ලක්මාල් සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන්. රහසිගත සාක්ෂිකරුවාට ලැබෙන පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙන්නේ නීත්‍යානුකූල නොවන අයුරින් රැකියා සඳහා විදේශගත වීම හා මුදල් වංචා කිරීම සම්බන්ධවයි. ඒ අනුව ඩුබායි රටේ රැකියා ලබා දෙන බව පවසමින් තරුණයන් පිරිසකගෙන් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් ගාල්ල අක්මීමන ප්‍රදේශයෙන් රහසිගත සාක්ෂිකරුවාට වාර්තා වුණා.
දුබායි රටේ රැකියා ලබා දෙන බව පවසමින් මෙලෙස මුදල් වංචා කර ඇත්තේ කාන්තාවක් වන අතර මෙවන විට ඇය තරුණියන්ගෙන් ලක්ෂ 10කට ආසන්න මුදලක් එක්රැස් කරගෙන තිබෙනවා අපිට මේ කණියකට දාන කණියකට දාන්න කිව්වා ඊට පස්සේ සුපර් මාකට් වල දානවා කිව්වා ඊට මේ රසාවල් සුමතරාත් තිනවා කිව්වා එකක් තෝරගන්න කියලා තමයි කිව්වේ අපි මේ පදිංචි එහෙ සතියක් විදිහට ඔයාලට කැමති ජොබ් එකකට අපි දාලා දෙනවා හොඳ පඩියකට ඔව් පියාසු 5000ක් වගේ පඩියකට අපි දාලා දෙනවා කියලා අපිට කිව්වා ඉතින් අහුණා ඔව් අපි ඉතින් අහුණා ඉතින් ජොබ් කරා වාත්තේ ඒවත් අපි අතෑරිය මෙයා කිව්වා අපිට අයින් වෙන්න ලියුම දෙන්න අපි ඔයාලට වීසා දානවා ඒ වගේ කිව්වා ඊට පස්සේ අපි ඒවත් අයින් වුණා අයින් වෙලා ඉතින් මේ මාස 6ක් තිස්සේ වෙන ජොබ් එකකට යන්න හදනකොට කියනවා නෑ නෑ යන්න එපා තව දවස් 3ක් දෙන්න දවස් 7ක් දෙන්න දවස් 5ක් දෙන්න ලබන මාසේ 10 වෙනකන් දෙන්න ওই වගේ මාසේ මාසේ හරිනවා ඊට පස්සේ යා අන්තිමට කියනවා ලබන මාසේ 15 ඔයාලා අනිවාර්යෙන් ගන්නවා ඔයාලා ඇඩ්‍රස් එක දෙන්න කම්පැනි වීසා දාන්න අපි ඔයාලා ගෙදරට මේ වීසා ගේනවා ඊට පස්සේ ඩියුරෝ කරලා එන්න විතරයි තියෙන්නේ ඔයාලට මෙහෙම කියනවා ඉතින් අපි ගිහුවා අපිට ඩියුරෝ ගාස්තුවක් ගෙවන්න සල්ලි නෑ මිස් අපි දැන් මාස 6ක් තිස්සේ ගෙදර ඉන්නේ අපිට අනුකම්ප කරන්න අපිට මේ පොඩි ළමයි ඉන්නේ මෙහෙමත් කියවෙන ඒත් එයා කියන්නේ හරි හරි ගන්නව ගන්නව කියකේ කල් දාන්න මුදල් තම බැංකු ගිණුමට ගෙන්වා ගන්නා මෙම කාන්තාව ඊමේල් මාර්ගයෙන් වීසා පිටපත් සහ ගුවන් ටිකට් පත් පිටපත් අදාළ තරුණයන් වෙත ලබා දී තිබෙනවා නමුත් එම වීසා සහ ගුවන් ටිකට් පත් ව්‍යාජ ලෙස නිර්මාණය කළ ඒවා බව අනාවරණය වන්නේ විදේශගත වීමට ආසන්නයේ තිබීදී මේ මේකටම අහුවෙච්ච තව යාළුවෙක් කිනෝ හසල මේ අනුරාධපුරයේ යාළුවේ එයාටත් එයා ගිහිල්ලා මේක චෙක් කරලා තිබුණා මේ විදේශ සේවයගෙන් මොකද චෙක් කරලා ගුවා මේක මේ කොරවීසයක් කියලා කිව්වලු මෙම ජාවාරම් කාර්ය පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිර්ධාරින්ගේ අවධානය යොමු කරන ලෙසයි ජාවාරමට හසුවුවන් ඉල්ලා සිටින්නේ මෙවැනි ජාවාරම් කරුවන් පිළිබඳ රටට හෙලිකිරීමට රහසිගත සාක්ෂිකරුවා සූදානම් දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ යුරේනී පත්මසේකර හෙට දිනේදී උතුරු උතුරු මැද ඌව සහ නැගෙනහිර පළාත්වල වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසිවර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා නුවර එළිය රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස දෙකෙන් පසුව වැසි හෝවි ගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩකුයි පවතින්නේ දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී නැගෙනහිර මුහුදු ප්‍රදේශවල වැසිවර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා ප්‍රධාන වශයෙන් අනෙකුත් මුහුදු ප්‍රදේශවල පවතින්නේ වැසි රහිත කාලගුණික තත්ත්වයක්. දිවයිනට සුළං හැමීම සිදුවනවා ඊසාන දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-34 අගයක් ගන්නවා. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. සමගින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යල්තමමු රාත්‍රී 9:30ට. www.itnnews.lk